මේ ගම් වතුර එක පැත්තකින් වැස්ස ස්වභාවිකයි තමයි. හැබැයි අනතුර ස්වභාවික නැහැ. අනතුර නිර්මාණය වුණේ අපි දීර්ඝ කාලයක් අනුගමනය කළද වැරදි සංවර්ධනවල ප්‍රතිඵල තමයි අද වර්තමාන පරම්පරාව මේ භුක්ති විඳින්න තිබෙන්නේ. මෙවැනි අනතුරක් කල්තියා අඳුරගෙන මේ පිළිබඳ ඕනතරම් දත්ත තොරතුරු එක් රැස් කර ගැනීමට සමත් වෙන තාක්ෂණයක් දිනු වෙලා තිබෙනවා. හැබැයි තාමත් නිසි පරිදි අපි මේ තාක්ෂණය උපයෝග කරගන්න අසමත් වී තිබෙනවා. අහස දිහා බලලා වහින්ද වගේ කියන එක වැස්සට පස්සේ ගොඩක් වැස්ස වගේ කියන තත්වයකට අපේ රටපත් වී තිබෙනවා. එනිසා මේනුත් අපිට අඬ ගහලා කියන්න වෙන මුකුත් නෙවෙයි. මේ රට වෙනස් කළ යුතුයි කියන කරුණ තමයි අපිට දිනපතා ඇතිවන සිදුවීම් වලින් පෙන්නුම් කරමින් තිබෙන්නේ. තාම වැඩේ ඉවර නැහැ. බාරගත්ත වැඩේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කරයි. දැන් බෙදිලා මේ වැඩේ කරන්න බෑ. එකතු වෙලා විතරයි කරන්න පුළුවන්. කවුරු හරි ඇවිල්ලා සුරංගනා කතා කරනකොට අමුලික බොරු. අවෙන්න එපා. සල්ලි තියෙන ප්‍රමාණයක් තියෙනවා, වියදම් කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා, ණය වෙන්න පුළුවන් උපරිම ණය වෙලා සිංහ වෙලා තියෙනවා. මේ පාර වැඩේ වරද්ද ගත්තොත් අයි ජාතිය කුඩු වෙලා සුරු විසුරු වල යනවා. දැන් මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් මිනිහේ අපිට ඉතුරු වුණා. ඒ ජාතියේ වාසනාවට මේ යුගයේ පහළ වෙච්ච ජාතික නායකයා රනිල් වික්‍රමසිංහ මහත්තයා. අපි පොහොට්ටුවේ ආණ්ඩුවේ ඇමතිවරුනේ හිටපු. අපි ඇමති දූර අතෑරලා ආවේ. ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ යන ගමනට එරෙහිව මැදිහත් වුණේ පොහොට්ටුවත් එක්ක ආයි දීග කන්න නෙවෙයි. අපේ බල්ලෙක්වත් පොහොට්ටුවත් එක්ක ආපහු දීග කන්නේ නැහැ. පොහොට්ටුව කියන්නේ දැන් මේ රටේ වැළලෙන දේශපාලන ව්‍යාපාරයක. අපි විශ්වාස කරනවා රනිල්ට, සජිත්ට, අනුරට විකල්ප විසඳුම ගේන අපේක්ෂකයා බවට සර්වජන බලයෙන් ඉදිරිපත් වෙන අපේක්ෂකයා නියත ලෙසම පත් වෙනවා. අද සමහර අය කතා කරනවා වෙනත් පක්ෂවල ගැන එයාගේ සැලඟ එකතු වීම සම්බන්ධව. කොහොම වුණත් මෙතෝරේ ප්‍රතිපල දිහා බලන විට අනිවාර්යයෙන්ම සමගි ජනබලවේගයේ විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්න කිසිම සැකයක් නැහැ. පොහොට්ටුව තමන්ගේ අපේක්ෂක ඉදිරිපත් කරන. එතකොට ගේම් එක ඉවරයි. මේ රංගේ බණ්ඩාර එක්සත් ජාතික පක්ෂයේ මහලේකන්තුමාගේ ප්‍රකාශය වක්‍ර ලෙස පරාජය පිළිගැනීම. ඔච්චර ජනප්‍රිය නම්, ඔච්චර නියම නම් මේ වැඩේ ගැන රටේ අනුමැතියක් තියෙනවා නම් තියන්න එපා ඡන්දේ. ඡන්දේ තියලා දිනුවාම ආයි මොකද අවුරුදු දෙකක් පහක්ම ගන්න බැරිය. ඡන්දේ දිනලා පහක්ම ගන්න පුළුවන්කම තියෙද්දි මොකටද මේ දෙකක් නිකන් ඉල්ලන්නේ? පිනට ඉල්ලන්නේ?